සම් සම්බුදු සරණසද දැතුමේ. යම්පුත් කලෙක් පෙරප්‍රමාදයට පත්ව පසුව හෙතෙම අප්‍රමාදී අනනස් පුද්ගලයෙකු බවට පත්වේද හෙතෙම වලාකලින් නික්මුණු පූර්ණ චන්ද්‍ර මණ්ඩලයමෙන් මෙලෝක ආදෝකමත් කරන බවයි සම්බුද්ධ දේශනාව. සැදැහතිනි ඔබ මේස්ත්‍රණය කිරිීමට බලාපොරතුන ධර්මදේශනාවත් අප්‍රමාදීව උතුම් ධර්මමාර්ගය ගමන්කොට සසරගමන ජයගන්නට බහට කුසලා නිසන්සැක්ම වේවායි පාර්ථනා කරමින් ඔබ අපකිරයානුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණයමිත දායකත්ව ධර්මදේශනා වසිදු කිරීම සමහා බෞ්ධයා රූපවාහිනී මැදරයට පඩම කළ රදාවඩුන්න සිරි මිහිඳු මහා විදුහලේ කරු විදු හල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජපාද රදාවඩුන්නේ ඥානවිමල ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරව පිළිගනිමෝ සාධෝ සාධෝ සාධෝ. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගැටබරුවගම දෙනියයපාර කොට පොළ පදිංචිවසිට පරලෝ සැපත් කුසුමාවතිී වික්‍රමසිංහ ගුණසේ කර මහත්මියයට පින් පිණිස මහාගමගේ නිෙල්සන් මහතා ඇතුළු දූ දරු පිරිස. සමන්තාචත් වාලේසු අත්‍රාගච්චන් තුදීවෙතා සද්ধাංමං මනිරජස්ස සුනන්තු සගගමොක්හදන් ධංම සවෙන කාලු අයං බදන්තා ධංම සවෙන කාලු අයං බදන්තා ධංම සවෙන කාලු අයං බදංතා නමුතස්ස भගවෙතු අරහතු සම්මා සම්බුදුන් ধাස්සේ නමුතස්ස ভাගවෙතු අරහතු සම්මා සම්බුදුන් ধাස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මාසම්බුද්න් දස්සේ කියීනං පුරාණං නවං නත්හිි සම්බවන් විරත්්‍ය චිත්තා ආයතිකිි භවස්මින්. ඒකීන බීජා අවිරුල් හිච්චන්දා නිබ්බන්ති ධීරා යථායං පදීපෝ හිදංපි සංහේ රථනං පනීතන් ඒ තේන සච්චේන සුවත්තිහෝතු කරුණාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියන පින්වතුන සියලු දෙනාම සූදානං වෙන්නෙ බනා හන්ද ලෞතුරාභාග්‍යවත් බුදුරජාණන් වහනසි සරාගී චින්තනයක් තුළ මුසපත්තිලා තිබුණු ලෝකයක් විරාගී චින්තනයකින් සුකී සුවපත් කරමින් නිවන්මග හඳුන්වාදමින් නිවන් මගට ගමන් කළයුතු මාරගය පැහැදිලි කරමින් දේශනා කරන්නට යෙදුණු පිවිතුරු සද්ධරමයිෙන් බණ ටිකක් අපි ශ්‍රවනය කරන්නට මේ වෙලාව සූදානම් කරගත්තේ. බුදුරජාණන් වහනසේගේ ධරමය පින්වතුනි අප සෑම දෙනාම ලබාගත්තු මහා වටිනා සම්පදක්. මේ උතුම් ධරමය තුළින් විතරයි අපට බව දුක බවගමන නිමා කරන්නට පුළුවන්කමක් තියෙන්න්නේ. එනිසා වාසනාවන්ත මිනිස් සාත්ම භාවයක් ලබාගෙන තියෙන පුුණ්‍යවන්ත ජීවිතයක් ලබාගෙන තියෙන අපි සෑම දෙනාම ඒ ලබාගත්තු ජීවිතයේ යහපත්ව ධරමානු කුලෝපොවත්වාගන යෑමට අධිස්ථාන කරගන්නේ එක ගොඩක් වටිනෝ අපි මේ ලබාගෙන තියෙන ජීවිතයේ ආයුසකාලේ බොහොම කෙටියී පින්වතුනිේ එක සඳහන් කරන්න මේ තන අග රැඳුණු පිණිබින්ඳුවක්වාගේ කියලා අප ඇතුළට ගත්තු හුස්මපොද පිටකරන්නට බැරිවුනත් පිටකරන ලද හුස්මපොද වෙනුවට ඇතුළට ගන්නට හුස්මපොද බැරවුුණත් අපේ ජීවිතයේ සමස්ථේතනින් තීරණය කරනවා මරණට පත්වෙනවා එළඟට ලෙඩරෝග මේ ශරීරයේ ආක්‍රමණය කරගෙන තියෙන්නේ ඒකත් අපි දන්නවා ඒළඟට අපට එන අපහසුතාවයන් අමාරුකං ඒවත් අපි දන්නවා ළඟට අනිත් පපැත්තෙන් සෝක පරිදේව දුක්ක මේ සෑම දෙයක්ම ආක්‍රමණය කරපු වෙලාගත්තු ජීවිතයක්න මේ අපි පවත්වගෙන යන්නේ එනිසා මේ ලබාගන තියන ජීවිත අපි ධරමානුකූලව පවත්වාගන ගියොත් ඒ තැනැත් අඥානවන්ත පුද්ජලයෙක් බවට ප්‍රඥාවන්ත පුද්ජලයෙක් බවට පත් වෙනවා එනිසා ජීවිතේ දිහැ සැහැල්ලුවෙන් බලන්ඩේප ංසාහර දුක පිළිබඳව සැහැල්ලුවෙන් බලන්න්න එපා මේ කරුණු කාරණා පිළිබඳව පින්වතින බොහෝම ගැඹුරින් නිතරම නෙහිකරමින් බලන්නටනේ මං ඉන්න ලොකු අවධානමක කියලා මේ අවධානම අපට තේරුම් ගන්නට පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිසත් ධරමයෙන් බුදුරජාණන් වහනස විතරයි ෝය කරුණ මැනවින් දේශනා කළේ ඒ උන්න්න අහනසේක දුටු නිසා දැක්ක නිසා අපි ලබාගත්තුරු වාසනාවන් අවස්ථාවත් බුදුරජාණන් වහනසේගෙමේ ශාසනය එළඟට මේ ලබාගන තියෙන මිනිස් ජීවිතය ඔය දේවල් මනාව පාවිච්චි කරලා මනාව භාවිතා කරලා මේ ඉපදන එක නවත්තන්නට අපි කටයුතු කරන්නට ඕනේ හිත කියන කාරණාව හිත කියන සංසිද්ධිය අපි සෑම දෙනාම අභි බවා ඉදිරියට ගිය දෙයක් එයා යාට ඕන ඕන විදිහට අපෝ පාවිච්චි කරනෝ බුදුරජාණන් වහනසේ අපට දේශනා කරන්නේ හිතට ඕන හැටියට අපි ජීවත්තෙන් ඩෝනෙ නෑ කියලා අපට ඕන හැටියට හිත දමනය කරගන්න ටඕන කියලා එහෙම හිත දමනය කරගත්තු කෙනෙකුට සිත ආරක්සා කරගත්තු කෙනෙකුට ගොඩක් සැපලබන්නට පුළුවන් කියන කරුණ අපේ බුදුරජාණන් වහනසේ දේශනා කළා චිත්තං ගුත්තං සුකාවහන් ගුත්ත කියන්න ආරක්සා කරනවාට එදොට ගුත්තං චිත්තං ආරක්ෂා කරන ලද සිත සුකාවහන් සැපගෙන ඇද්දිනවා මේ සැප කියන්න පින්මතුනි සැනසීම සැනසීම කියන්න පින්වතුන නිර්වාණය තැනට ගමන් කරන්නට අපට ඕන හැටියට හිතු දමනය කරගත්තොත් පුළුවන්කම ලැබෙනවා එනිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මේ විශ්වාසෙන් අහන්ඩ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාස කරන්න බුදුරජාණන් වහනසේ ගැන ඇදකු දොහොයන්ඩ අඩුපාඩුකං හොයන්ඩ අන්ඩ එපා දරමේ අරකට ොහොඳනම් මේ දරම මේ මෙහිෙමයි කියල ඩුපාඩු හොයන්ඩ අන්ඩ එප ඒ අපි කරගන්න අඥාන ක්‍රියාවක් මෝඩ ක්‍රියාවක්. බුදුරජාණන් වහනසේ දේශනා කළ ධරමේහෙම අඩුපාඩු තැක්නය පින්වතුනි. නිවන් පිණසා අවශ්‍ය කරන්න යම් කාරණාවක් ද ඒ සෑම කාරණාවක්ම අඩුනැතුව අපේ බුදුහාමුදුරුව දේශනා කළා. එනිසා අපට තියෙන්නේ අපි කළ යුතු කාරය වෙන්නේ අපට තියෙන කාර වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමයි දරමේ ගැන පැහැදීමයි ඇතිකරගන්න විදිහට සිත හදාගන්නේක අපි මහන්සි වෙන්නට නේකට අපේ උගත්කම ඒළඟට අපේ ධනවච්කම අපේ රූපවත් බව විරූපී බව දිළුදුකම අඥඥ ඔය සෑමදේම පාවිච්චි කරන්ඩෝ නොව කරනු දෙකහාදාගන්න එතකොට දිනම් එනිසා අනිත් අනිත්තාාගම් එක් කළ සංසන්ධනය කරන්නට අනිත් අනිත්තාගම් හෙලා දකින්නට අනිත් අයගේ ආගමික මතෙක් කල වාද විවාද කරන්න ඒවට යන්ඩ එපා. ඒවා වශ්‍යදේ වල්නෙමෙයි. ඒවාගේම මගදරමේ මෙන්න මේවට හිරකරලා තියෙනවා අනිත්තේවැනෑ කියල මේක විවේචනය කරනයකටත් යන්ඩෙපා. සෑම මොහොතකම අපි උත්සාහ කරන්න ඕනේ ධරමය කෙරෙහිත් බුදු හාමුදුරුවෝ කෙරෙහිෙත් කොහොමදමගේ ප්‍රසාදයේ විශ්වාසය දියුණු කරගන්න කියලා ඒකටමාරාඳින්ද එතනාපි හදාගත්වත් අපි සෑම දෙනාම පින්වතුනි දිනු ඉති න්නේට ඒ ඒ සඳහාපි නිතර ධරමය ශ්‍රවනය කරන්න ටෝනේ. විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න ටෝනේ ඒළඟට ශ්‍රවණය කරන කරුණු කාරණා මෙනෙහි කරමින් බලන්න ටෝනේ ඒවාපේ ජීවිතයට බද්ධ කරන්න ටඕනේ එකතු කරගන්නට ඕනේ එදොට ජීවිතයක් හොඳට පවත්වාගෙනයන්නට පුළුවන් ඒ සඳහා ගැලපෙන කරුණු ටිකක් අද මේ පවතින වර්තමානයට ජැලපෙන විදිහට කරුණු ටිකක් දේශනා කරන්නට තමයි මං අද දවසේ මාත්තුරුකාව තෝරගත්තේ අපේ පින්වතුන්ට අදමං දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රතන සූතතර දේශනාව මේ කාලසීමාව තුළ වටින සූත්‍ර දේශනාව. එනිසා තමයි මං මාතරුකා කරගන්නට අදහස් කළේ. එහි අවසාන ගාථාව තමයි කියන්නේ අවසාන ගාතාව කියන්නේ සඟගුණ ඇතුළත් අවසාන ගාථාව තමයි මම උදදුරෘත පාටේ විදියට මුලින් දේශනා කළේ. කීනං පුරාණං නවං නත්ති සම්භවන් විරත්ත චිත්තා ආයතිකය භවස්මින් කීන බීජා අවිරුල් හිච්චන්දා නිබ්බන්ති ධීරායතායන් පදීපු මෙන්න මේ කොටස තමයි මං මාතෘුකා කරගත්ත. නමු සමස්ත සූත්‍ර දේශනාව ඇතුළත්වෙන සාරය ඔය පින්නතුන්ටමං සරලව කියල දෙනවා එසේ කියල දෙමින් තමයි මේ ගාථාවට අවධානය යොමු කරන්නේ. පින්වතුනි අපි පිරිස්සජ්්‍යායනා කරනකොට ගාථාවක් සජ්්‍යහයනා කරනකොට එහි නියම අරථේ දැනගෙන සිද්ධ කොළොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය හොඳයි වටිනවා එදොට මේ රතන සූත්‍ර දේශනාව මේ වෙනකොට නිතර නිතර සජ්්‍යහයනා කරනෝ මේ ලෝකයේ මේ වෙනකොට ඉතාමසිීග්‍රන් පාලනයකින් තොරෝ පැතිරී යන මේ කොරෝණ වසංගත තත්ත්වයත් එක් කළ බෞද්ධ ජනතාව හරි විශ්වාසකින් මේ රතන සූතර දේශනාව භාවිත කරනවා ශ්‍රවණය කරනවා ඒට යොමුවෙලා තියෙනවා මේ රතන සූතර දේශනාවේ අරථය ගාතාවෙන් ගාතාවට තියෙන අරථය අපි හොඳින් බලලා මේක භාවිතා කළොත් ලැබෙන ප්‍රතිඵලය හරි වටිනා මෙතැන යෙන්න පිනතුනනි සත්‍යයක් ක්‍රියාවක්නෙ තැයි දම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සත්‍යයක් ක්‍රියාවක් නෙ තියෙන්නේ. තර සත්‍යයක් ක්‍රියාවක් කරනකොට මං මෙන්න මේ සත්‍යතාවේ තුලයි මේක ප්‍රාර්ථනා කරන්න කියන දැනීම තියෙන්න්න ටෝනිේ. ඉතින් ඒනිසාමං අදහස් කලා අපේ පින්මතුන්ට මේ සූතර දේශනාව ගාතටි කියන සරලාර්ථය එටියෙන් කියලා මේ ගාථාවට අවධානය යොමු කරන්නට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ රතන සූතර දේශනාව දේශනා කළ සිදුවීම කාරණාව නිධානය ඔය පින්නතුන් හොදට දන්නවනේ විශලා මහනුවර ඇතිවුණු වසංගත තත්ත්වයක් තුන්බියක් මුල් කරගෙන තමයි මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දඩ විශාලා මහනුවර කියලා කියන්නේ ඉතාම සස්්‍රීක රාජධානය. එහි ජීවත් වුණු ජනතාව සුහෝපබෝගී ජීවිත ගත කරපු ජනතාව. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අහන්සේලාට දේශනා කරනවා දිවියලෝකෙ බලන්ඩ බැරි අය. ඉදදිවිධඥානාදිය ලබාගන නැති ප්‍රතක් ජන භික්සූන්ට දිවියලෝක මොනවාගෙද කියලා බලන්ඩ ඔන්න යන්ඩ විශලා මහනුවරට කියලා ලිච්චවී රාජධානියයට කියලා එතන දිවිය ලෝකය හා සමාන සැපසම්පත් තිබන කියලා දැන් අපේ පිනතුන් හිතාගන්නට ඕන මොනවාගෙතැනක් ද කියලා එදට එතනට තමයි මේ දුරුභික්‍ෂබිය ඉස්සරලා ඇති වනේ දුරු කියන්නේ අඩුයි කියන්න භික්‍ෂ කියන්න ආහාර දට ආහාර හිගවෙලා ගියා ඊළඟට හටගත්තා අම රෝගබිය කෑමබීම නැතු යනකට රෝග හටගත්තා ඒළඟට අමනුෂ්‍යබිය හටගත්තා රෝගවලින් මැරණය අනුභව කරන්නට අමනුස්යන්නාව ඉතින් මෙන්න මේ කියන තුන්බිය පැතිරිලා ගියා ඒවෙලා බිම්බිසාර රජතුමා ලිච්චවී රජදරුවන්ට උපදෙස්තුන්න බුදුපියාණන් වහන්සේ වැඩම කරවන්නට කියලා. බුදුරජාණන් වහනසේට ආරාධනා කළ ආරාධනාවනුව බුදුරජාණන් වහනසේ මහා සංගරත්නය සමග වැඩම කරලා ආනන්ද තෙරුන් වහසට රතන සූත්තරය උගන්නලා නගරය වටා ප්‍රදක්ෂිනා කරමින් වැඩම කරමින් රතන සූත්තරේ සජ්්‍යායනා කරන්නට කියල අවවාද කළ. එඩපස්ස පින්මතුන අර තුන්බිය නැතිවෙලා පෙර තිබුණු තත්ත්වයට පත්වනා කියලා සඳහන් වෙනවා. දැන් අදාපි මූනදීල තියන තත්ත්වයත් එහෙම මුලින් නැතිවුනා කියන්නේ චීනය කියන රටේ වූහාන් කියන නගරෙන් දෙදාස් දහනමේ අවුරුද්ධ තමයි මේ පවතින වසංගත වෛරස් තත්වය ඉස්සරලාම සමාජගත වෙන්නේ එතැනින් පස්සේ කෙමෙන් 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 අනිකුත් රටවල් වලට පැතිරිලා ව්‍යාප්ත වෙලා යනවා අපේ රටේ රාවයක්කාව ආරංචි ඉස්සරලාමාවේ විශ්ස ජනවාරිමාසේ අපේ රටංරෝගියෙක් අහුුවෙනවා මාර්තුමාසේ එතන ඉඳන් අපේ රටටත් කොරෝණ බයනකතත්වයාව එදොර මේක ඉතාම දනවත් දිළඳු කියලා බෙහෙදයක් නැතුව රටවල් තුළ ඉතාම සීග්‍රෙන් පැතිරිලා යනවා ඒවාගේම දෙවනි අවස්ථාවක් නිර්මාණය වෙනවා මේ මෑතක එංගලන්තේ කියන රටෙන් ඒ වෛරසේ ස්වභාවේ වෙනස් වුනු නිසා එකතාව භයානකයි කියලා. එදොරපින් නොතුනේ නැවත තුන්වැනි අවස්ථාවක් නිර්මාණය වෙනවා ඇමරිකාව කියන රටෙන් එහිම මේ පැතිරෙන වෛරස්තත්වේ ඉතාම භයානකයි කියලා දැන් එතෝට මිනිසුන්ට මේ සියල්ලට මූුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. සත්තු බයිනතුව ජීවත් වෙනවා දෙ අපට පේනවා බල්ලු මාස් දාලනේ බලල්ලු මාස්දාලනේ එයාලට සංචරණ සීමාදාලනේ එයාල ස්වබා දහමත් එක් කළ එකට ජීවත්තිෙනවා කුරුල්ලො නිදහසේ පියාම්භාගනය නව අහුනු තැන්වලින් කෑම කනව එයාලත් මාස්දාලනේ ඒවාගේ ම හුණු අපූරුවට බිත්ති උඩ දුවනවා ඒවාගේම අනිකුත් සත්තු නිදහසේ ජීවත් වෙනවා. හැබැයි සත්තු හිර කරල දංවැල්දාලා බැඳල හිටිය මිනිස්සු අද තමන්ගේ සොතැමැත්තෙන් හිරවෙලා කටවල් වහගන ජීවත් වෙනෝ. එහෙමනං එතනෙනුත් පුංචි පණවිඩයක් කියනවා මිනිසා කියන ජීවියා ස්වබාදාමට නිතරම හානිකරදේවල් කරනවා. එය නිතරම හානිකර දේවල් කරන. දැවය පරිසරයේ විනාස කරන ප්ලාස්ටික් ඒවාගේ දේවල් නිස්්පාදනය කළේ මිනිසා පාවිච්චි කරන්න මිනිසා ස්වබාදහමට මුදාහරන්න මිනිසා. කඳු කපන්නේ ගස් කපන්න මිනිසා ඒවාගේම ගංගාවල් වලට විස ද්‍රව්‍ය මුදාහරන්න මිනිස්සු. මුදල්හම්බ කරන මුක්ඛ පරමාරතය මුල් කරගන ස්ොබාදහම කියන කාරණාවට දැඩ්ඩි සේහානියක් කරන මිනිසාට අද ස්වබාදහම ලස්සන පන විඩියක් දීල තියෙනවා එදොර පින්වතුනි මේ තත්ත්වය තාම පාලනයක් කරන්න බෑ මේ තත්ත්වය තාම නවත් අණ්ඩත්බෑ හැබැයි මේ රෝගී තත්වයෙන් පරිස්සං වන්න තැන් තුනයාවරණය කරගන්නට ඕනි එකක් නහසය අනිත් එක මුකය අනිත් එක දෑස ඔන්න ඔය කියන කාරණාතුන ආරක්ෂා කරගන්න නැතුව දොට ඔය තුනට මේ වෛරසේ ගමන් කරන්නේ දෑ අහර දොට අධ්‍යක පරිස්සං කර ගන්නට ඔොන එකයි නිතර දෑත් සෝදන්නට කියන්නේ ඒළඟට මක ආවරණයක් පලදින්නට කීවේ මේ කාරණාවදී වෛරසයටට ඉන්ඩ බැරිවෙන නිසා එළඟට දෑස අතපතගානයකෙන් අපි පරිසං වෙන්නට ඕනේ අන්න එහම සිද්ධ කළොත් මේ වෛරසය අමාරුවෙන් යඟ ඇතුළට ප්‍රවේශ වෙන්නේ නෑ එනිසා පින්වතුනි අපි මෙතනදි ගොඩාත් කල්පනාකාරී වෙන්න ට ඕනේ බුදුරජාණන් වහනසේ දේශනා කරනවා අගග්ඥ සූත්තරයේදී මිනිසාගේ ආධ්‍යාත්මික ගුණයන් පිරිහෙන කොට ආධ්‍යාත්මික ගුණ කියලා ගැනේ ඇතුළ තියෙන හොඳ දේවල් දයාාවන්තකම මෛත්‍රී සහගත බව කරුණාව මුදිතාව මෙන්න මේවාගේ කියන ගුණ දරම. ඒ හඳුනනේ ආධ්‍යාත්මික ගුණ කියලා ඒවායෙන් මිනිසා පිරිහෙනකොට සහ කටින් කරන ඇගෙන් කරන වැඩ වැරදි වෙනකොට බොරු කියන එක වැඩි වෙනකොට කේලාම් කියන එක වැඩ වෙනකොට ට සතුන් මරණයක වැඩි වෙනකොට කාමය වරදවා හැසිරණ එක වැඩි වෙනකොට පරිසරය තුළින් මිනිසාට දඩුවන් දිනවා. මේ ස්වබාදහම තියෙන සොදුරු භව මිහිරි බව නැතිවෙලා යනවා. ආහාරවල තියන ගුණාත්මක භාවේ සහ රසවත්භාවේ නැතිවෙලා යනවා. කෞද වග කියන්ඩෝනේ මිනිස්සු තිරිසංසත් තුළඟ ගුණයක් නේ බෑල ස්ොබාදහමටහානියක් කරන්න නෑ. මිනිසා කියන කෙනාගේ ජාතිය කුමක් හෝවේවා ආගම කුමක්කෝවේවා එයාගේ ආධ්‍යාත්මික ස්වභාවේ පිරිහෙන්නට පිරිහෙන්නට අර ස්වබාදහමින් දෙන දේවල් ටික අරවාගේ වෙනස්කම් කරනවා. ඉතින් මේරෝගී තත්ය කියලාපු එකක් නෙමෙයි දෙදා දහනමේ අවුරුද්දෙ කොරෝණ එනවා කියලා කොරෝණ කියලා තිබුන්නේ ඉළඟට ඉදිරියටත්තාව මොනවාගේ වෛර තත්ත්යන් උද්ගත වෙයිද කියලා අපි දන්නෙත්නේ. ලබන අවුරදධ හොඳට ඉන් හිතුවට ඒ එක අපට ඉන්ද හම්බවෙයිද කියලා දන්නේෙ නෑ. එනිසා පින්මතුනි සෑම මොහොතකම අපි උත්සාහ කරන්නට ඕනේ අපේ ජීවන පැවැත් මොහුද කරගන්නට අම්මලට තාත්තරට සලකනයක හොඳට කරන්න. දෙමව්පියන්ට සලකන්න ඕනේ දෙමව්පියන්ට නොසලකා ඉන්නකොට ඒ සිද්ධ වෙන ආධ්‍යාත්මික පරිහානය පරිසරේට බලපානවා දඩ පරිසරයෙන් අපට දඩුවන් ලැබෙනවා. එළන්ට ගුරුවරුන්ට ගරු කරනයක සහ ගුරුවරුන් සිස්්‍යියන්ට ගරු ආදරේ කරනයක මේ කරුණු පවතින්න ඕනේ.ඉළඟට වැඩිහිටියන්ට ගරු කරන එක උද්ධාපචායන කියන්නේ. ඒ කාරණාව තියෙන්න්න ඕනේ. එළඟට චාම්බව සරලබව මෙ මේ කියන කරුණු කාරණා මිනිස්සුතුල රෝපනී කරගන්න ටෝනේ. ක්‍රෝධයෙන් වෛරයෙන් නීරිසියාවෙන් කටයුතු කරන චිත්ත ආවේග පාලනී කරගන්න ටෝනේ. එහම කරගෙන පින්වතනි අපි හපත්භාවයට පත්වනත් පත්වෙනවනං මේ කියන ස්වාභාවික විපත්වලින් බේරෙන්න්නට පුළුවන්. අදෝය පින්නතුන් කල්පනා කරලා බලඩ කොයි කාලෙකවත් නැති තරමට මාංස පරිහරණයටයොමු වෙලා තියෙන ඇති ැන චිකන් කියලා කියන්නෙත් කුකුල් මස් කියල නෙමෙයි එදෝට ඒ සඳහා දිනකට මේ ලංකාව කියන රටේ විතරක් මැරණ සත්තු ප්‍රමාණී බලන්න දට ලෝකෙ රටවල් ගත්තාම් ඒ සේරම ජීවීන්නේ එයාල මරණ ගානේ එයාලගේ හිත් ඇතුළෙ හටගන්න ඒ දුක්මුසු ස්ොභාවේ පරිසරයට ගමන් කරනවනේ ඒළඟට වංචාව සීමාවක් නෑනේ ත් රටක් තවත් රටක් ආක්‍රමණය කරන්න එයාලග සැප බලාපොරොත්තුෙන්. ඒ නිසා මේ ස්වභාවයන් වැඩිවෙන්නට වැඩිවෙන්නට කවුරු මොනදේවල් කළත් මේවා පාලනය කරගන්නට බැරූ යනෝ. එනිසා අපි පින්මතුනි ධරමානුකූල වෙනවනං ප්‍රමාණයක් ඇතුව යහපද්දේ කතා කරනවනං හැදියාවක් ඇතුව ක්‍රියා කරනවනං ඒ අපේ ඇතිවෙන ගුණාත්මක සංවර්ධනයත් එක් කළ ආධ්‍යාත්මික දියුණුවත් එක් කළ පරිසරය තුළින් අපට ප්‍රතික්‍රියා කරනවා හොඳ විදිහට ඒවාපි තේරුන්ගන්න ටෝනේ ද මේ රතන සූතර දේශනාව සත්‍යයක් ක්‍රියාව මේ සත්‍යයක් ක්‍රියාවෙන් කරන්න පින්වතුනි යහපත ප්‍රාර්ථනා කරන එක දැන් අපි අපේ ජීවිතයේ විවිධ වැරදි කරනවනේ නරක වැඩකරෙනවනේ දැන් අපිට දරුවෙකොට විභාගයක්කාව ඒම නැතිනම් දරුවකොට අසනීපයක් වුණොත් තමන්ට අසනීපයක් වුණොත් අපි කරන වැරදි වැඩේ තුළින් අපි ආසීර්වාද කරගන්නවාද මං මෙන්න මෙහෙම සතුන් මරනවා ඒ ශක්තියෙන් මගපුතාට හොදක්වෙඩ කියලා නිරෝගි වඩ කියලා ඒම ප්‍රාර්ථනා කරන්නේ හැබැයි පින්වතින අපි දාානයක් දෙනවා කියන්ද ධර්ම දේශනාවක් සිද්ධ කරනවා කියන්ද ට ඒ එකට අපි බලන්නොකො කොච්චර ප්‍රාර්ථනා ගොඩක් ගන්නවාද කියලා දැන් මේ මගේ අතේ තියෙනවා කොලයක් මේක තියනමේ පින් අනුමෝදන් කරන්න ආසීර්වාද කරන්න එදර මේ දරම දේශනාවනමති හොඳ ක්‍රියාව කරලා ඒට පස්සේ ආසීර්වාද කරනවා බෝධි පූජාවනමති හොඳ ක්‍රියාව කරලාශීර්වාද කරනවා දානේනමති හොඳ ක්‍රියාව කරලා සීර්වාද කරනවා වැඩිහිටිනිවාසයකට රෝහලකට සාත්තු කරලා ආසීර්වාද කරනවා රෝගීවඉන්න සතුකුට බෙහෙත් කර සීර්වාද කරනෝ අපි ප්‍රාර්ථනා කරනවා යම ඒහමනං අපි හදවතින්ම දන්නවා යහපත් දෙයක් ලැබෙන්න්නටනම් යහපත් දෙයක් කරන්න ටෝනි කියලා ඒ සත්‍යයක් ක්‍රියාවතමා අපි ආසීර්වාදයක් විදියට ලබාගන්නේ හැබැයි අපි කරන වැරදි වැඩ පින්වතුනි ඒ වැරදි වැඩවලට අපි ආසීර්වාද කරනවාද දැඟ අපි සත්තු මරලා නැත්තං කාටාරි කියේලන් කියලා බිඳවෙලා ඒ සත්‍යතාවේ තුළින් මට හපතක් වඩ කියලා මේවාගේ ලිෂ් එකක් හදල ප්‍රාර්ථනා කරනවාද නෑ එදොට වැරදි වැඩ ගොඩාක් කරලා ප්‍රාර්ථනා නොකළත් හොඳ එකක් කරලා ප්‍රාර්ථනා ගොඩක් කලන් බලන්ඩේක තියෙන වෙනස එදොට ප්‍රාර්ථනා නොකළ වැරදි වැඩවලට අපට විපා කලබෙනවා හැබැයි හොඳ වැඩ කරලා හොඳක් ප්‍රාර්ථනා කළම එක අපට ලැබෙනෝ ප්‍රාර්ථනා කරන්නට දෙයක් නෑ. දැන් අපි අමක් තේරුන්ගන්නට ඕනේ. අපි පිනක් සිද්ධ කරලා ඒ පිනට සූදානං වෙලා පින සිද්ධ කරලා ප්‍රාර්ථනා කරනවා වගේ. වැරදි වැඩවලින් ඉවත් වෙලා ජීවත්වෙන්න්නට පුරුදු වනොත් පින්වතුනි සෑම දාමේ ප්‍රාර්ථනාවන් ශක්තිමත්්‍යෙන ඕනේ අපි මේ හොදකරන පැත්තට යොමූනාහම තියෙන සැනසීම බලන්ඩකු. ඉති නේක නිසාමේ රථන සූතර දේශනාව ආසීරවාදයක් බවට පත්තින්නට නං මේ සූතර දේශනාව තියන ගුණාත්මක භාවයාපි අර්ථවත් භවාපි තේරුන්ගන්නට ඕනේ. දර මේ සූතර දේශනාව තියන පින්තන ත්‍රිවිදරත්නය ගුණ. බුද්ධරත්නයට ගුණ තුනක් කෙනවා ධරමරත්නයට ගුණ දෙකක් වෙනවා ඉතිරි සේරමන සංගරත්නය ගුණ. තමයි මේ සූත්‍ර දේශනාව පුරාවට තියෙන්නේ. මේ සූතර දේශනාව ගාතා ස්වභාවයෙන් තියෙනව පද හතරෙ ගාතා, පද හයේගාතා පද අටේ ගාතා ඔය ආදී වසයෙන් ගාතා විකාසනය වෙලා විහිදිලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව පළවෙනි ගාතාව ගත්තහම යානීධභූතානි සමාගතාන බුම්මානිවායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනාභවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. දැන් මේක දේශනා කරන්නේ කවුද සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රී මුහයෙන් දේශනා කරන්නේ. එදොට මම යානීධ කියනකොට සම්මාසම් බුදුරජාණන් වහන්සේත් මීට වසර දිදස් පංසීකට විතර හාප ඇත්තේ. ඔය වචනය ඔය ආකාරයෙන්ම තමන් වහනසේගේ මුවින් දේශනා කරනෝ. ඒ මුවින් දේශනා කරන වෙලා මම යා කියන්ඩ කට අරිනකොටවාගෙම භාග්‍යවතුන් වහන්සේත් යා කිය අන්ඩ මුකය විවරණි කරනෝ. දේකම්පිසිහි කරගන්නට ඕනෙ. එදොට පින්න්නතින බුදුරජාණන් වහන්සේ වච්චන එකින් එක එකින් එක දේශනා කරන විදිහ මෙනෙහි කරමින් තමයි මම මේ වචන මගේ කටින් මුදාහරින්නේ එදොටයි බුදු හාමුදුරෝ ගැත් සිහි පච් කරන්නට යොමු වෙනවානේ සිත පිටෑමක් වෙන්නෙත් නෑනේ එක නිසා මේ පළවිනි ගාථ බලන්ඩ යානි ඉද භූතානි සමාගතානේ ඉද කියන්න මෙතින්ඩ කියන්න යානි භූතානි යම්තාක් භූතයන් එතන භූතයන් කියන්න පිණතුන මේ ඕපපාතික ජීවිීන්ට එතෙන් දෙ එනව ඇතට දේව යක්ක්ෂ ප්‍රේත ඔන්න ඔයවාගේ ජීවිීන් තම යොතන භූත කියන අර්ථීන් අරගෙන තියෙන්නේ ඊළඟට එයාලා මනවාගේ භූතයන්ද කියලා සඳහන් කරනවා බුම්මානිිවායා නිව අන්තලික්කේ භූමාටු දෙවියන් ස අන්තරීක්ෂ දෙවියන් කියලා භූමාටු දෙවුරු කියන්න පිනතිෙන භූමාටු ජීවීන් කියයන මේ බිමට වඩා ටිකක් කුඩිින් ඉන්න අය. එයාලා ජීවත්වෙනවා බිමට වඩා ටිකක්කුඩින් අපට වඩා බල සම්පන්නයි. තවකට සක්කින්නවා ඊටත් කඩා උඩින් අන්තලික්ක කියලා කියන්නේ එකට. ගට ඉද මෙතනට රැස්සනාව යානි භූතනි සමාගතානය. සමාගතානි කියන්න ආවාවූ හොඳින් ආවා වූ කියලා. දැන් බුදුරජාණන් වහසේ වැඩම කරලන්නේ. බුදුරජාණන් වහනසේ වැඩම කරපු ස්ථානයට මේ අදුරුෂමාන අය පැමිණිලා ඉන්න ඒ කාරනාාව බුදුරජාණන් වහනසි දකිනවා යානීද භූතානි සමාගතාන බුම්මානිවායානිව අන්තලික්කේ එළඟට බලන්ඩ සබ්බේව භූතා සුමනා භවන්තුූ සබ්බේ භූතා ඒ සබ්බේ කියන්න සියලු අර ඒව කියන වචන පස්සට යනවා සබ්බේව කියන වචනේ සබ්බේ ඒව එමයි විසන්දිවෙන්නේ දොඩ සබ්බේ භූතායව සියලූම සත්වය භූතයෝම සුමනාභවංතුූ සුමන කියන්න පින්නතුනි සූ කියන්න හොඳ මන කියන්න හිතටනේ ොඩ සුමන කියන වචන පාවිච්චි කරන සතුට කියන්ද එනම් සුමනාභවංතෝ කියන්නේ මෙතැනට රැස්සුණු සියලුම භූතයෝ සතුට සිත් ඇත්තෝ වෙත්වා අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං අත අපි ඉක්පිතිද සක්කච්චං සුනන්තු මේ දේශනා කරන දේ භාසිතං දේශනා කරන දේ සක්කච්චං සුනංතු සකසා අසන් අසත්වා කියල තමයි ආරාධනා කරන්නේ තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තංකරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරංතියේ බලින් තස්මාහි නේ රක්කතා අප මත්තා. මේ භූත සත්්‍යයන්ට කියනවා. ඔබලට දිවාචරත්තෝච දවලුත් රෑත් එකැන දවසපුරාවටනේ. බලින් හරති බලිබිලි පූජාවන්ගේන මේ මනුස්ස ප්‍රජාව, තස්මාහි භූතා නිසාමේ මෙත්තං කරෝත මානුසියා පාය. මානසියාපජයි මිනිස් ප්‍රජාවට මෙත්තං කරෝත මෛත්‍රී කරන්ඩ කියලා කියනවා. එහෙනං දැම්පින්න්නතින මේ දුරුභික්ෂ තත්ත්ය අමනුෂ්‍යබිය මේ තත්ත්යන් නැතිවෙලා තියන්නේෙ ඇයි. මෙන්න මේ කියන අත්දුරෂමාන භූත සත්වයන්ගේ මෛත්‍රී සහගත බා නැති වෙලාගේ නිසා. ඇයි මෛත්‍රී සහගත බා නැතිව යන්නේ ඒ මිනිසුන්තල පවතින්නාව දුරගුණයන් නිසා. බුදුරජාණන් වහනසේ ඇතැම් අවස්ථාවල දේශනා කරනවා මේ බලි පූජාවන කියය අර ඥාති බලි අතිති බලි කියලා බලි එක න යුතුකම් කරන වෙලාවේ දේවතා බලි කියලා දෙවිදේවතාවරුන්ටත් බලි හෙවත් යුතුකම් කරන්නට කියලා දැන් මේවාපි පින්මතුන සිහිපත් කරන්න ටඕන කරනු දැන් ඇතැම් දෙනා කල්පනා කරනවා කොහෙදුවය දෙවිවරු ඉන්නේ එහෙම එකක් නෑ දැන් සමහර දෙනා කියනවා මේ අපට ඔය කාගවත් බලපෑමක් එන්නේ නෑ අපි නිතර ධර්මානුකූලව ජීවත්වෙනවා පිරිත් කියනවා සිල් සමාදං වෙන එක නිසා නර් එහෙම කියලා එකක් නෑ පින්මතුනි. දැන් බුදුරජාණන් වහන්සේ අපට වඩහොද ෞද්ධයෙන ලෝක හොඳම බෞද්ධිය බදුහා මුදුරුවෝ. නමුත් උවහනසේටපු නිග්‍රහ බලන්ඩ අවමන් බලන්ඩ කුසගන්න ඉන්ඩුන අවස්ථා බලන්ද. ඒ සෑමදේකට බුදුරජාණන් වහන්සේ මුහුණ දුන්නේ. ඒ සෑම දෙයක්ම සත්‍යයාට වෙන බව දන්න නිසා එදට අපි මේ බුදුන් වදිනවා පනසිල් ගන්නවා පංසලට යනවා කියලකිවට අපේළඟ තියෙන කරෝදේ මට්ටම බලන්ද කාමුකත්තේ මට්ට බලන්ද අපි කොච්චර වැරදි මට්ටමෙන් හිතනවද බලන්ද අර හොදකරන ටිකයි මේ නරක ටිකයි ගත්තොත් එහෙම අපේ නරක වැඩීනේ ඒක නිසා මේ කියන කාරණාවන්න අපි සිහිපත් කරන්න ටෝනි ැන් බදුහා දුරුව දේශනා කරන්න මෙතැනට රැස්සුනු මේ දෙවිදේවතාවරු එකන යක්ෂ ප්‍රේත පිසාචවාගේ සතුටුෙන්න්ඩ කියනවනේ සතුටුවෙන්නට කියලා දේශනා කරන බුදුරජාණන් වහනසේ ඊළඟට දේශනා කරනවා දවල් රෑ දෙකේ ඔබට මේ බලිබිලි පූජාවන් කරන මිනිස් ප්‍රජාවට මෛත්‍රී කරන්න කියලා ඒන මේ වෙන කොටයාලගේ මෛත්‍රිය නැතිවෙලා ගිහින්නේ මෛත්‍රියයේ නැතිවෙලා ගිහින් තියෙන හැසිරීමම් රටාවත් එක් කලනේ එළඟට දේශනා කරනවා මේක හුදට සරවනය කරන්න කියලා තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තංකරෝතමානු සයාපජාය දිවාචරත්තෝච හරංතියේ බලින් තස්මාහි නේ රක්කතා ඔප්පමත්තා ඒවාගේ ම දේශනා කරන ඔප්පමත්තා ප්‍රමාදනොවී නේ රක්කත මේ අය ආරක්ෂ කරන්න කියලා දෙවිදේවතවරුන්ගෙන් වෙන ආරක්ෂාව නැතිවු නහමතමයි පින්මතුනි සවබාදහමින් සිද්ධවෙන්නාවූ හානිකර තත්ත්වයන් එන්නේෙ අපට. දැන් තවසූතර දේශනාවක දි දේශනා කරනවා සතර වරම් දෙවිවරු මේ පෘතුවි තලයේ ස්ථාන හතරකයි දං. විස්්වේ ස්ථාන හතරකයිදං දැඩි රැකවල්ලාගෙන ඉන්න නිසා තමයි අපි මේ සුවසේජීවත්වෙෙන්න්නේ කියලා ඒ නිසා තමයි සතරවරම් දෙවීවරුන්ට පින්න්න අනුමෝදන් කරන්න කියන්නේ. ගොට ඒවා පි පින්නතනි විශ්වාස කලා කියලා හානියක් වෙන්නේෙ නෑනේ. ඒවා විශ්වාස කලා කියලා තමන්ගේ සල්ලි වියදං වෙන්නේ නෑනේ. ඒක නිසා මේවාපි සහිපච් කරන්න ටෝනෙ කරුණු. හොඳයි. එළඟට බුදුහාමුදුර න්න දැන්ක් තමයි දේශනා කරන්නට පටන් ගන්න සූත්‍ර දේශනාව. යංකංචි විත්තං ඉදවා හුරංවා, සක්ගේසුවායන් රතනං පනීතං. න නෝ සමං අත්ති තතාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං, ඒතේන සච්චේන සුවත්ති හෝතු. යංකංචි විත්තං විත්ත කියන්න පිනතන ධනය කියන්න. ධනය කියන්ට සම්පත්තිය කියන්ට විත්ත කියලා කියනවා. එට මේ ලෝකය තුළ ඉදවා හුරංවා මෙලවහරි පරලවාඩි. යම් ධනයක් තියෙනවනං, අතාගතයන බුදුරජාණන් වහන්සේට වඩා ධනයක් නෑ කියනවා. යංකින්චි විත්තං ඉදවාහුරංවා සක්ගේසුවායන් රතනං පනීතං. නනෝ සමං අත්ති තතාගතයන ඉදම්පි බුද්ධි රතනං පනීතං. අන්න බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේම ඉතාම හොඳ විවරණයක් දේශනා කරනවන මෙතෙන එදෝට අග්පසාද සූතර දේශනාවිදි දේශනා කරනෝ පින් වතුනේ මේ ලෝක දාතුවේ ජීවත්වෙන සියලුම ජීවින් අපා දෙපා සිවුපා බහුපා මේ සියලුම ජීවිීන් ගත්තාහම. ඒ සියලු ජීවිීන් අතරේ තතාගතෝ අග්ග මක්කා ඇති. තතාගතයාණන් වහනසේ අගග්‍රවෙනවා. එදෝට අග්‍රව් බුදුරජාණන් වහනසේ කෙරෙහි යමෙක් තුළ පැහැදීමක් ඇති කරගත්වොත් පැහැදීම අග්‍ර ප්‍රසාධයක් බෝට පත් වෙනවා. ඊළඟට දේශනා කරනවා අග්‍රව් බුදුරජාණන් වහනසේකරෙහි පැහැදෙන කෙනාට අගගෝවිපාකෝ හෝති අග්‍රවිපාකයක් ලැබෙනෝ කියලා. දැනර සතුටු සිතින් එන්ඩ කියපු දෙවිදේවතාවරුන්ට බුදුරජාණන් වහනසේ පළමුුව දේශනා කරන්නේ බුදුරජාණන් වහනසේගේ තියෙන වටිනාකම ඇඩ මෙන්න මේ කියන කාරණාවන් මේ ලෝකෙ ධනයක් තියෙනවනක් ඒ වටිනාම ධනය තමයි බුදුරජාණන් වහනසේ. ඊට සමාන කරන්්ඩ දෙයක් මේ ලෝකනෑ. ඒ සත්‍යතාවේ බලයෙන් ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒ තේන සච්චේන සුවත්තිහෝතු. ඔබට සෙතක් වේවා කියලාසීර්වාද කරනවා. කෙළඟට පින්බතුනි කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍ය මුණී සමාහිතෝ තේන දංමේන සමත්තිකංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු. විරාගං කයං එකැන කයං කියල කැනක්ෂය කරනවා විරාග කයං විරාගං අමතං පණතං මේ සේරම නිර්වාණයට කියන නම් පින්මතුනේ. ගඩ මේ කියන නිර්වාණය අවබෝධ කරගන්නට ලබාගන්නට උදව්වෙන්නේ ධරමය. කයං විරාගං අමතං පනීතං, ය ද්ජගා සක්්‍ය මුණී සමාහිතෝ මනාව දේශනා කරපු මේ ධරමේ තමයි අජ්ජගා කියන්නේ දේශනා කරපු මේ ධරමේ තමයි ඒ නිර්වාණය පිණිස උදව්වෙෙන් උපකාරවෙන්නේ එදවට නතේන ධම්මේන සමත්තිකංචි ඒ ධරමයට සමාන කරන්්ඩ දෙයක් මේ ලෝක නෑ අන්න ඒ ධරමේ සත්‍යතාවේ බලයෙන් ඔබට සිතක් වේවා කියලා ආසීර්වාද කරනවා තේන ධම්මේන සමත්තිකංචි ඉදම්පි ධම්මේ රත නං පනීතන් එක තමයි ප්‍රනීත රසය ඒ සත්‍යතාවේ බලෙන් ඔබට යහපතක් වේවා කියලා දැන් එතවට පළවෙනි ගාථ විතරයි පින්වතන මෙතන බුදුරජාණන් වහනසේ ගැන දේශනා කළේ. බුදුරජාණන් වහනසේගේ ගුණේ ගැන දේශනා කළේ ඊළඟට ඊළඟ ගාථ පාවිච්චි කළේ ධර්මය ගුණ දේශනා කරන්නට අර අගප් පසාද සූතරය අංගුත්තර නිකාය චක්ක නිපාති තියෙන්නේ මේ අග්ගප් පසාද සූතර දේශනාවිදි දේශනා කරනවා සියලු ඉගැන්වීම් අතරේ බුදුරජාණන් වහනසේවිසින් දේශනා කළ ධරමේ තමයි අග්‍ර කියලා ගොට ඒක ශ්‍රවණය කරනවන ඒකරී පැහැෙනවනං ඒ තැනැත්තට අග්‍රවීපාකයක් ලැබෙනවා කියලා කර අර රැස්සනා වූ භූත සත්වයන් බුදුරජාණන් වහනසමේ දේශනා කරන දේට සතුටු වෙනවනේ ඒළඟට මේ සත්‍යතාවේ බලෙන් යහපතක් ප්‍රාර්ථනා කරනවනේ එක තම එතැනදි දේශනා කරන්නේ ඒළඟ ගාථාව පින්වතුනි යම් බුද්ධසෙට්ටෝ පරිවන්න ඒ සුචිින් සමාධිමානන් තරික්ඥමාහු සමාධිනාතේන සමෝන විද්ජති න පද තුනෙෙන්ගන්නේ යම්බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊ සුචින් සමාධිමානන් තරික්ඥමාවූ යම්කිසි බුදුරජාණන් වහනසේනමක් පිරිසිදුව ශ්‍රේෂ්ඨ කොට දේශනා කලා නම් ආනන් තරික සමාධියයක් ගැන ඒ සමාධියයට සමාන කරන්ඩ සමාධියයක් නෑ කියනෝ එදොට මෙතන පින්නතිනි ආනන් තරික සමාධි කියන්න මොකටද නන් තරික සමාධික යන සෝවාන් මාරගඥාන සිත ලබල පලසිත ලබනවානේ අන්න එතන හටගන්න සමාධියතෝට රහත් පලේට පත්වෙලා අරහන්ත පලසිත ලබාගත්තහම ඇතිවෙන්න වූ සමාධිය තමයි හඳුනනේ ආනන් තරික සමාධි කියලා ඒ සමාධියයට සමාන කරන්නට සමාධියයක් මේ ලෝකෙන් නැහැ කියනවා අන්න ඒක ලබන්නට පුළුවන් මේ දරමේ තුළින් ඒ සමාදිය ලබන්නට පුළුවන් රහත්ඵලයේ ලබන්නට පුළුවන් මේ ධරමය තුළින් වෙන කරමවේදයක් නෑ ඒ සත්්‍යේ බලේ නේකයි මේක ප්‍රනීත රත්නයක් කියලා කියන්නේ ඒ සත්්‍යේ බලින් ඔබට සිතක් වේවා එදොට ඔන්නඔේ ගාථ දෙකම පින්වතුනේ දේශනා කරන්නේ ධරම ගුණ ගැන එදොට මේ ධරමයට සමකරන්නට දහමක් නෑ ආනන්තරික සමාධි කියන විමුක්ති පලයේ ලබන්නට පුළුවන සමාධිය ලබන්නට පුළුවන් මේ ධරමය තුළින් ඒ සත්‍යතාවෙන් යහපතක් වේවා කියලා පාර්ථනා කරනවා එතැන ඉදන් පටන් ගණ්ඩ ගාතය ැනෙද හයිවනිගාතාව හත්වෙනිගාතාව අටවැනිගාතාව නවැනිගාතාව දසවැනිගාතාව එකොළොස්සනිගාතාව ගාතහයක් වෙනවනේ මේ ගාත හයෙන්ම පැහැදිලි කරණන්නේ සංගරත්නය ගුණ ගැන රහත්ඵලයට පත්වනු සෝවාන සක්‍රදාගාමි අනාගාමි රහත් කියන පලයන්ට පත්වුණු ආරය මහා සංගරත්නය ගුණ තමයි මේ ගාථ හයෙන්ම එන්නේ ගඩ එතන බලන්ඩ හයවැනි ගාථාව ඒ පුග්ගලා අට්ට සතං පසත්තා චත්තාරි ඒතාාන යුගානිිහොන්ති තේ දක්කිනෙයියා සුගතස්සසාාවකා ඒ තේසු දින්නාි මහප්පලානී ඉදංම් පිසංගේ රතනං පනීතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු ඒ පුද්ගල අට්ට සතන් පසත්තා පසත්තා කියන්න ප්‍රසංසා කරන ලද අට්ට කියන්නේ අට දෙනෙක් දොට ඒ පුග්ගල අට්ට පුද්ගලා පසත්තා බුදුරජාණන් වහනසේගේ ප්‍රසංසාාවලද පුද්ගලයක්න් අට දෙනෙක්කන්නවා චත්තාරි ඒතාන යුගානිහන්ති යුගවසෙන් හතරක්කින්න ට පුද්ල වටදිනා කවුද සෝවාන් මාර්ගස්ථ පුද්ජලයා සෝවාන් පලස්ත පුද්ගලය දෙන්නයිනේ ඔය ආකාරයට සෝවාන සක්‍රදාගාමි අනාගාමි කියන අරහත් කියන මාර්ගයටපත් පලේටපත් කියලා පුද්ජලයා නට දෙනෙක් න්නවා. ඒ අටදිනා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රසංසා කරලා තියෙන්නේ. ඊලාන්ට සෝවාන් පුද්ජලයෝ දෙන්නයි ඒ අයන මාර්ගස්ත පලස්ත කියලා එතන යුග දෙකක් යුගයක් තියන්නේ යුග හතරක් යන චත්තාාරයුගානිී. දොඩ මෙන්න මේ කියන පුද්ගලයන් ඒේ දක්කිනෙයා සුගතස්සසාාවකා. සුගතයන් වහනසේගේ ශ්‍රාවකයෝ ඒයට දක්සිිනාව පූජා කරඩ සුදුසුයි. ඒ සත්්‍යේ බලයෙන් මේ සතක්වේවා කියලා අසීර්වාද කරනවා. එළට ඒ සුප්පයුත්තා මනසා දල්හේනය කියන ගාථාව යතිින්ද කීලෝ පටවිං සිතෝසියා කියන ගාතාව ඒ අරිය සච්චාන විභාව යන්තී කියන ගාථාව සහාවසදස්සන සම්පදාය කියන ගාථාව කිංචාපි සෝකම්මං කරෝතිපාපකං කියන ගාථාව මේ ටිකෙෙන්ම පැහැදිලි කරන්නේ සංගරත්නය ගුණ ගොඩ සහාවස්ස දස්සන කියන ගාතාවෙන සෝතාපන්න පුද්ගලයෙක් අවස්ථා තුනක පිරිනිවන් පානව රහත් වෙලා ඒ අවස්ථා තුන පිළිබඳව නැතිකරනු ලබන සංයෝජන ධර්ම තුන පිළිබඳව. නැවත සතරාපායි උපදින්නේ නෑ කියන කාරණාවත් විස්තර කරලා දේශනා කරනවා. සහාවස්සදස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා බවන්තී කියන ගාථාවේ. අර තියෙනවාන අගටැවිත් චචාබි ටානානිි අබබ්බෝකාතු වහල තියන්නේ කියන්නේ විවරණය කරලා තියන්නේ කියන විවර කරලා. එයට එයා සතරාපය උපදින කරනුවලින් දුරස්වනු කෙනෙක්. එදෝට එයාගෙන් ආනන්තරි අකුසල් සිද්ධ වෙන්නේ නෑ නියතමිත්‍ය දෘෂ්ටික වෙන්න බුදුරජාණන් වහනසේ හැර වෙනත් ශාස්තුරුවරයෙක් සරණයන් එනෑ එය ඒ සෝතා පන්නය. එලාන කිංචාපි සෝකම්මන් කරෝතිපාපකං කායේනවාචා උද්දචේතසාවා. අබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබ්බතා දිට්ට පදස්වුත්තා. ඉතින් මේ ආකාරයට දේශනා කරලා අයි නවත දොළොස්වනි ගාතාවෙන් වනප්ප ගුම්බේ යතා පුසි තක්ගේ කියල දේශනා කරනවා එතන අලංකාර උපමාවක් තියෙන්නේ වන ලැහැබක පිපුුණු ලස්සන මල්වාගේ වනප්ප ගුම්බේ යතා පුස්සි තක්ගේ හොඳට පෙපුුණු මල් තියෙනවාග. අන්න ඒවාගේ තමයි මේ දේශනා කරපු දරමය ඒ දරම දේශනා කළේ කෞුදු බුදු හාමුරුව ඒ බදුරජාණන් වහන්සේගේ සත්්‍යයෙන් යහපත වේවා. එළඟට වරෝ වර්ඥූ වරදෝ වරාහරු අනුත්තරෝධංම වරං අදේශයි කියන ගාථාවෙනුත් මේ ධරමේ වටිනාකම කියල එවන් ධරමයක් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ සත්ත්‍යේ බලයෙන් යහපතක් පෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. ඇතැම් දෙනෙක් මෙතන වරද්ධනව වරෝවර්ඥෝ කියන ගාථාවට ඉදම්පි ධම්මේ රතනං පනීතන් කියලා කියනවා ඒක පින්නතිනි දෝස සහිතයි ඔතන දේශනා කෙරෙන්න්නට ඕනෙ ඉදම්පි බුද්ධෙහෙ රතනං පනීතන් කියන එක තමයිනි වැරදිවෙන්නේ ඊළඟ ගාථාව තමයිමං උදුෘත කරගත්තේ කීනං පුරාණං නවං නත්ති සම්භවන් විරත්ත චිත්තා ආයතිකේ භවස්මිින් තේ කීන බීජාවිරුල්ලි ්චන්ඩ නිබ්බන්ති ධීරා යතායං පදීපෝ කියන ගාතාව මෙයින් කියන්නේ සංගරත්නය ගුණ දර පෙන්නතන සංගරත්නය ගුණ තියන ගාතා හතක් එෙන වරතන සූත්තරේ. බුද්ධරත්නේ ගුණේන ගාතා තුනක් එෙන වරතන සූත්තරේ. යංකිංචි විත්තන් කියන ගාතාවයි වනප්ප ගුම්බේ කියන ගාතාවයි වරෝවර්ඥෝ කියන ගාතාවයි තුනෙන් බුදුගුණ කියන්න. එලාට කයං විරාගං කියන ගාතාවයි යම්බුද්ධ සෙට්හෝ පරිවන්න ඒ සුචින් කියන ගාතාවයි කියන දෙකෙන් කියන දරමේ ගුණ පලවෙනි ගාතා දෙකෙන් අර දෙවිදේවතවරුන් ටාරාධනා කරලා සන්නට කිව්වා ඒවාගේම මෛත්‍රී කරමින් ප්‍රජාව ආරක්ෂා කරන්නට කියල බුදුරජාණන් වහනසේ කරන දැනුම්දීමක් තියෙන්න්නේ. ඒළඟට මෙතන පිනතින අවසාන ගාතතුන යානීද භූතානි සමාගතානේ බුම්මානිවායානිවාන් තලිකේ තත්ථහාගතං දේව මනුස්ස පූජිතං බුද්ධන් නමස්සාම සුවත්ති හෝතූ කියලා බුදධරත්නයට වඳන ධර්මරත්නයට වදින සංගරත්නයට නැවත වදින ගාතාතුනක් තමයි තියෙන්නේ ඉතින් මේ ආකාරයට තමයි රතන සූතර දේශනාව ගොනුගත වෙලා තියෙන්නේ දැන් පින්වතින මෙතන මේ කීනං පුරාණක් නවක් නත්ති සම්භවන් කියන ගාථාවට අපි අවධාන යොමු කරනවා තර කීනං පුරාණන් කියලා කියන්නේ පුරාණ කරම කී නක්ෂය කරලදානවා පුරාණ කරමක්ෂය කරලදානවා. නවං නත්ති සම්භවන් නවං කියලගැන අලුත් කරම. එයා නත්ති සම්බවක් නැවත හට ගන්නෙ නෑ කියලා දේශනා කරනවා. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින්, ආයතිකේ බාස්මින් චිත්තා විරත්ත. ආයති භවයෙන් සිත මිදෙනවා මුදවල තියෙන්නේ. විරත්ත චිත්තා ආයතිකේ බාස්මින්. තෙකීන බීජා අවිරුල් හික්්චන්දා එදොට බීජා කීන ඒ අය උත්පත්තිය ලබන සියලුම බීජයන් ඒ ගැන ප්‍රතිසන්ධි විපාකදින සමස්ථ කරම නැති කර චන්දයයක්ත් නැති කර තිනේ කෙහි යෙන න්දයත් නැති කරලා තියෙන්නේ. විරත්ත චිත්තා ඇතික තේකීන බීජාවිරුල් හිච්චන්දාා නැවතය වහට ගන්නේනේ. යතායං පදීපු තේකීන බීජාවිරුල් හිච්චන්දා නිබ්බන්ති ධීරා යථයං පදීපො එතන දිහිරා කියන්න පින්බතුනි රහතන් වහන්සේලාට යථයං පදීපෝ නිබ්බන්ති පහනක් දැල්විලා තියෙන පහනක් නිවීගියාසේ ය පිරිනිවන් පානවා කියලා තමයි දේශනා කරන්නේ තොට පින්වතන බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා භික්කවේ මහනෙන නවපුරාණකම්මානිමේ නවකරම පුරාණ කරම කියල දෙකක් තියෙනවා කියලා එදොට මේ මොනොවද නව කරම කියන එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු ඇස කියනේක ඇස කියනේක අභි සංකාරං අභි චේතසික සංකාරන් කියලා දේශනා කරනවා එදට අපට මේ ඇස කියන කාරණාව ලැබෙන්න පුරාණ කරමයක් විදිහයට එදට මේ පුරාණකරමයක් විදිහට ලැබෙන ඇස නිසා අපි බලන්ඩ මොනවදයක් විදිනවද කියලා මේ ලෝකෙතියන අක්කමැති අසීලාචාර සයේරම දකින්නමේ ඇස නිසානේ ඒක නිසා බුදුහාමුදුරුව එතැන දිදේශනා කරන මේ ඇස විඳින්ඩ කියලා තැමේ විඳිනවාපේ ඒළඟට ලස්සන ලස්සන ජාති දැක්කේවා මගේ කරගණ්ඩ හැදුවේ කැත කැතදේවල් දකළලෑවා අයින්කරණ්ඩ අපි උත්සාහ කළේ ඇස නිසා ඇසාපට ලැබෙන පුරාණ කරමයක් නිසා ගට අපි මවෞකුසකට එනකොටම ඉස්සරලාමන්න පිනතින කාය දසක භාවදසක වත්තු දසක කියන රූප කලාප තිහෙන දසක ති තුනයි එතන රූප තිහක් වෙනවා එදොට කාය පසාද රූපය කියන්න මේ ශරීරය වත්තු පසාද රූපය කියන්න හරදේ වස්තුව එළඟට ඒ කලා මෙෙනව භවරූපය කියයන ස්ත්‍රී පුරුස කියන දෙක එකක් කියෙනවා ජීවිතිංද්‍රිය කියන එක මේ කළම තියනොමේ රූප ටිකේමතියෙනවා ජීවිතතිංද්‍රිය කියන එක තොට මෙන්න මේ කියන රූපය ලබලා ඉට පස්සේ සති හතක්්‍ය නොකොටා අපට චක්කු පසාදරූපය ලැබෙනවා එකත් දසක රූප කලාපය කරමජ රූපයයක්ක දියට සඳහන කරන්නේ ඒළඟට ලැබෙනෝ සෝත පසාදරූපය ඊළඟ සතියේදී අට වෙනි සතියේදී එළඟට ගහන පසාදරූපය නව වෙනි සතියේදී එලාන ජීව්හා පසාදරූපය දහවෙනි සතියේදී ඔය වෙනකොට පෙන්නතන මසා හතහමාරක් විතරීක් මිලා ගිහිල්ල. දොට අපි ඔන්නො එටික ලබාගත්ය කරම විපාකයක් අනුව ඉතින් දැන් අහන්නේ රස විදිින්නේ ගඳ සුවඳ දැනෙන්නේ ඇස රූප පෙන්ෙන්නේ රූප බලන්නේ දකින්නේ මේ කරම ටිකාපට ලැබුණු නිසා. ඒවා විඳිනවාපි ඒවා මුල් කරග නොල්කරමපි රැස් කරනෝ. එදඩ මෙන්න මේව තමයි බුදු හාමුදුරුවෝ දේශනා කළේ තෝට මෙතනදි තවකාරණාවක් කෙනවා දඩ පුරාණ අපවිසින් කරන ලද උපත්තිය ලබන්නට හේතුවන සේරම කරම අයින් කරලදානවා සහ අලුතින් කරන කරම මේ ජීවිතේ විපාක දෙට තින් අලුත්කරම එකක්වත් හටගන්නේනේ යම් කෙනෙක් රහත්ඵලයට පත්වෙනකොට ඒ රහතන් වහන්සේට ඒ ජීවිතේට අදාළ කරම ටිකක් පමණක් විපාක දෙනවා අනිස් සියලූම කරම හසි වෙලා යනවා යි නිවන් දැකීමෙන් කෙනෙකුගේ බවගමන්න නවතිනව කියලා දේශනා කළේ. ඉතින් මෙන්න මේ ගුණත් එක් කලා සීර්වාද කිරීමක් තමයි මේ සූත්තර දේශනාවිතියෙන්න්නේෙක් අපිත් උත්සාහ කරන්න ටෝන සෑම මොහොතකම ගුණාත්මකව ජීවත්වෙන්නට. ගුණවන්ත කෙනෙක් විදියට ජීවත් එන්නට ඒ කාරනාමා දේශනා මුලින්ම පැහැදිලි කරන්නට යෙදුනාපේ පින්වතුන්ට ඉතින් මීට වඩා කාලේ ගන්න නැහැ සෑම දෙනාම හුදින් ධර්ම දේශනාව ශරවනය කලා සර්වණය කිරීමෙන් පින් සිදු කරගත්තා සිදුකරගත්ත උතුම් පිනාපට නිවන්න අවබෝධය පිණිසම හේතුවේවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ පුන්නවන්ත දරම දේශනාවට දායකත්තේ දරන්නේ, ගැටබරුවගම දෙනිආයපාර කොටපොල කියන ලිපිනෙහි පදිංචි, පදිංචිව සිට පරලෝසපත් කුසුමාවති වික්‍රමසිංහ ගුණසේකර මහත්මයට පින් අනුමෝදන් කිරීමට, මහගමගේ නෙල්සන් මහතා ඇතුළ දූ දරුවන් විසින් තමයි දායකත්තේ දරන්නේ. මේට වසර නමේකට පෙර කාලය අතරා කරන්නට යදුණු කුසුමාවතී වික්‍රමසිංහ ගුණසේකර දයාබර මෑණියන් වහනසේටත් මහගමගේ උදාරිස් මහතා ජීK. සෝමාවතී මහත්මිය ඩේවිට් වික්‍රරමසිංහ ගුණසේකර මහතා කුසුමලතා වික්‍රමසිංහ ගුණසේකර මහත්මිය ඇතුළු ින් මිය පරලවගේ පින් බලාගෙන සිටින සියලූම ඥාතීන්ට පින් අනමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ සියලුම ඥාතියෝ මේ පින් අනුමෝදැන් වෙත්වා සුගතිගාමී වෙත්වා නිවන් අවබෝධ කර ගනිත්වා යනුවෙන් අප පින් අනමෝදන් කරමු ඒවාගේම දායකත්තේ දරන පින්වතුන්ටත් එයෑගේ පවුල්වලජීවත්වෙනන සියලු දෙනාටත් දරමේ ශ්‍රවණය කරන සියලූම පින්වතුන්ටත් තාසීර්වාද කරනවා ැස් කර ගත්ත තුම් පින දෙවියන්ටනමෝදන් කරනවා. අප සෑම දෙනාටම මේ පුන්න ශක්තිය පාරමිතාවක් වේවා උතුම් වූ චතුරාර සත්‍යය දරමය අවබෝධ කරගන්නට ශක්තියක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අපි දෙවියන්ට පින්නනුමෝදන් කරමු ආකා සට්ට හාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා පු්ඥන්තං අනුමෝ දිත්වා චිරඟරක් හන්තු සාසනං ආකාසට් හාචබුම්මට්ටා දේවා නාගාම හිද්දිිකා පഞ්ඥන්තංගනුමෝදිත්වා චිරගරක්හන්තු දේශනං ආකාසට්ට හාචබුම්මට්ටා දේවා නාගාම හිද්දිිකා පญ්ඥන්තංගනුමෝදිත්වා චිරංරක්හන්තු මං පාරංතිී සියලූම පින්වතුන්ට තෙරුවන සරණ ලැබේවා සාධෝසාධෝ එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් රදාවඩුන්න සිරිම් හිදුු මහවිදු හළේකරු විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජපාද රදාවඩුන්නේ ඥානවිමල ගෞරගනය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය මවබෝධ වී අමා මහන්නිවනින් සැසෙන්න්නට හැකියාවල බේවායි අපි සාධනාදදී ප්‍රාර්ථනා කර සිටිමෝ サード、サード、サード。